Bizi tekrar el yata, el yata, el yata, el yata, el yata. Fire. Out. කරුණාවතියයි පැමිණෙන්නේ පුත්තලම ප්‍රදේශයේ ඉඳලා. ඇයි කියනවා අය සෝමේතාව දවසක දෙවගැදතුමා මග පෙන්වීමෙන් කතා කළා. දවස නෑ. ඉඳ සෝමේ වෙලාවේදී දෙවගැදතුමා මග පෙන්වීමෙන් කතා කළා කියලා. මම එක දවස් 4ක් තිස්සේ දේවාල ගාන යන අම්මා කෙනෙක් ඉන්නවා. ඇගේ කකුලට විස බීජයක් ඇතුල් වෙලා තියෙන තේ දේවාල වලට ගිහිල්ලා කියලා තමයි දෙවගැදතුමා මග පෙන්වීමෙන් කතා කළේ. මේ අම්මා කියනවා ඇයට අවුරුදු 4ෙම ඇයට ඇවිදින්න බැරුව තිබුණා. කකුල ඉදීමෙනවා සැරෙන් සැරේට. රෝහල් 4කින් වෛද්‍යවරු 4 දෙනෙක්ගෙන් ප්‍රතිකාර ගත්තා. නමුත් ඒ වෛද්‍යවරුන්ට රෝගේ මොකක්ද කියලා හොයාගන්න බැහැ. මේ වෛද්‍ය වාර්තාව මේ බලන්න හොඳට කවුරු හරි වෛද්‍යර කියනවනම් අපි කියන ලංකාවේ ඒ නිසා ආගම් නිසා ජාති නිසා බෙදෙන්න එපා. මේ වගේ අම්මවරු මොකද කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැහැ. අපිට පිටරට සල්ලි දෙන්න පුළුවන් නම් මේ සේවයට උදව් කරන්න. රයිට්. මම කියනවා ඇගේ ඒ වෛද්‍යවරු රෝගේ හොයාගන්න බැරුව බැහැ කියලා කිව්වා. නමුත් අවුරුදු 4 මේ ප්‍රතිකාර ගත්තා. සැරෙන් සැරේට එක එක විදිහේ රෝග ලක්ෂණ මතුවෙනවා. කකුල් දෙක ඉදිමිලා ඒ කියනයි රූට්වල තමයි ගියේ ඇඩ නිවසේ වැඩක්වත් කරගන්න බැරුව හිටියා කියලා. ඔහුගේ සතියේදී ඇයට මඟ පෙන්වීමෙන් කතා කළාට යාඥා කළා. ඇයි කියනවා සම්පූර්ණයෙන්ම ඇය දැන් සුව වෙලා තියෙනවා කියලා ඒ සාක්ෂි දරනවා. හලෙලූයා. ඒ වගේම අම්මා කියනවා ඇයට බඩේ ගෙඩියක් තිබුණා අවුරුදු 2ක් මේ සඳහා ප්‍රතිකාර ගත්තා. ඒ ප්‍රතිකාර වලදී කරපු ස්කෑන් පරීක්ෂණ වල රිපෝට්ස් තමයි මේ තියෙන්නේ දෙවමෙහෙට ආවාය ඒ කිට දව දවසක දෙවගැදතුමා කිව්වා ඔබට අසනීප තියෙන අය විශ්වාසයෙන් ගිහිලා පිටිපස්සේ ටැප් එකකින් වතුර බොන්න මේ දැන් සුව වෙනවා කියලා එදා දවසේ කිව්වා මේ අම්මා මේ වෙලාවේ ගිහිලා ටැප් එකකින් වතුර බිව්වා අන් වෙලා තියෙන අක්මාවේ තමයි gediye තිබුණේ කියනවා ඇයට වාහනයක වාඩි වෙලා යන්න බෑ නිතරම ඇනෙනවා වගේ gediye දැනෙනවා කියලා ඇයට නමුත් එදා දවසේ ඇයට ටැප් එකකින් වතුර බිව්වා එදායින් පස්සේ ඒ කිසිම ලක්ෂණයක් නැහැ සම්පූර්ණයෙන්ම Thank you Jesus Jesus Thank you